අයබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ජගත් මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භේ ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවලට ලබන 24 වනදා විදේශ ඇමති දිනේෂ්ගෙන් ප්‍රතිචාර पाकिस्तान अगमति इम्रान खान देदिन निल संचारक सदहा हेट दिवयिनट पास्को इरुदिन प्रहारय पिलिबंद वार्ताव अध्ययनय किरीमට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරටත් කොවිඩ් ආසාදිත සජිතගේ ආශ්‍රිතයින් වූ රංගන ශිල්පීන් වන කෝකිලට සහ සංගීතත් වෛරසය වැළඳෙයි मार्तु पलवनदा आरंभेन सामान्य पेल विभागे प्रतिफल जुनि मास अध्यापन एमति GL कियाई रंजनगे जीवितय अनतुरक वहाम वेलिकडට මාරු කරන්න සජිත් රජයෙන් ඉල්ලයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය ජගත් මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වුණා මෙම සැසිවාරයේ විශේෂත්වය වන්නේ වීඩියෝ තාක්ෂණය හරහා මෙවර සැසිවාරය ක්‍රියාත්මක වීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ආරම්භ වුණා. මෙම සැසිවාරය ලබන මාර්තු මාස 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙවර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමද විශේෂත්වයක් වනවා. ඒ අනුව සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචටේ විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට එරෙහිව සකස් කළ යෝජනාවලිය එළඹෙන 24 වනදා මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට පමණ ඉදිරිපත් කිරීමට නියමිතව පසුගිය ජනවාරි 27 වනදා ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචටේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමට අදාළ කරුණු ගණනාවක් එම යෝජනාවලියට ඇතුළත්ව තිබෙනවා. මේ අතර 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සම සත්කාරකත්වයේ සැපියූ රටවල් 6ක් ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබන 24 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රාජ්‍යන් එක්ව සිටිනවා. එම රටවල් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සලකා බැලීම සිදු කළ යුතු බවයි. මේ අතර පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනාවට සම සත්කාරකත්වය ලබා දී තිබුණා. එහෙත් වත්මන් රජය බලයට පත්වීමත් සමග පසුගිය වසරේ එම සම සත්කාරකත්වයෙන් ඉවත් වීමට පියවර ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචටේ පසුගියදා ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ලිඛිත දැනුම් දීමක්ද සිදු කර තිබුණා. මේ අතර ලබන 24 වනදා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට නියමිතයි. එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරයද ඉදිරිපත් කරනු ඇති. මේ අතර මාධ්‍ය හමුවකට එක් වෙමින් මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති නීතිඥ මහාචාර්ය ප්‍රතිපා මහනාමහේවා මහතා ප්‍රකාශ කළේ යෝජනාවලිය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව නිසි සැලසුමක් අනුව කටයුතු කළ යුතු බවයි. මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පිළිගන්න වාර්තා ලංකාව යවන්නේ වනිමි. ලංකාව අගය කරන අය වාර්තා ඇරලා තියෙනවා. ඒව 75කටවත් ගණන්. විදේශ අමාත්‍යාංශය ඇත්තටම කළ යුතු මූලික දේ තමයි ජිනීවා ඉන්න එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයේ 47ක් තියෙන රටවලේ 47ෙම තානාපතිවරු තනිව ගිහිල්ලා දැනුවත් කිරීමේ වගකීමක්. අනිත් එක තමයි මේකේ නිවැරදි තොරතුරු sannivedanaya ප්‍රවාහයක් යන්නේ අපි කතා කරන්නේ. අපි ඒක හරියට මාකට් කරන්නේ නැති එක 47 වෙනි ඡන්දේ දිනා ගන්න අපි හොඳ කැම්පේන් එකක් කරන්න ඕනේ. ඒ කැම්පේන් එක කරගහගෙන යන්න වෙලා තියෙන්නේ අද චීනයට සහ කියුබාවට. නමුත් ඒක කරගහගෙන යන්න ඕනේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛ නිලධාරීන්. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර පාස්කු විරෝධ ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති මධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ස්ථාන 8ක 2019 වසරේ පාස්කෝ ඉරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවකට බාර දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව මේ දිනවල උණුසුම් වී තිබෙනවා. එම කමිටුව පිළිබඳ ජනාධිපති මාධ්‍යංශය අද දින මෙලෙස නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් උපුටා ගැනීම් කිහිපයක් මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වා ගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රමුඛ, විවිධ ආයතන සහ බලධාරීන් ගත යුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනී. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චෝදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පටිපාටිය ප්‍රකාරව සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශය කිරීමද කමිටුවට අයත් නැත. උපුටා ගැනීම අවසන්. මේ අතර අදත් දේශපාලන වේදිකාවේ කමිටුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි දෙද්දී අපි දැක්කා සමහර සාක්ෂි ගද්දී මාධ්‍යයට විවෘත කළේ නැහැ. එම කාමරයේ දොරවල් වහගෙන එම විනිශ්චයකාරවරු විතරයි ඇහුවේ. ඒ සිද්ධ වුණු දේවල් මේ වාර්තාවේ තියෙනවා. දැන් රජයට අවශ්‍ය වෙලා තියෙනවා රජයට සම්බන්ධයට තියෙන චෝදනා වලින් වුන් නිදොස් කරන්න. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ වැරදිකරුවන් වගකීමේ උත්තන් කවුද කියන එක දැන් අනිවාර්යම මේ වාර්තාව තුල අඩංගු වෙනවා. මේ වාර්තාවේ අඩංගු කාරණා වලට අනුව ක්‍රියාත්මක විවෘතේ කොහොමද කියන එක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීම තමයි මේ කමිටුවට පවර්ලා තියෙන්නේ. මේ කමිටුවට බෑ කාටවත් දඬුවම් දෙන්න, වැරදිකාරෝ නිවැරදි කරන්න, වාර්තාවේ තියෙනවා වෙනස් කරන්න. එහෙම කරන්න බෑ. ජනාධිපතිවරයා යම් කිසි අවස්ථාවක යම් කාරණයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බලය තිබෙනවා. ඒ කරුණු විමසා බැලීම සිදු කරන කොමිෂන් වාර්තාවක් නැවත පරීක්ෂා කිරීමක් ගැන ඉතිහාසයේ මට මතකයේ සටහනක් එහෙම දෙයක් නැහැ. ඇත්තම කතාව මේ වෙනකොට අද පුවත්පත්වල සඳහන් කරලා තියෙනවා පාස්කු කොමිසම් වාර්තාවේ ආපු තීන්දු ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍ය කරන තීන්දු පමණක් ක්‍රියාත්මක කරන්න මේ කමිටුවෙන් සූදානම් වෙනවයි කියන වාර්තාව අද වෙනකොට එළියට අවිලා තියෙනවා. මේ ඛේදනීය පාපතර සිද්ධිය මේ විදියට යට ගහන්න උත්සාහ කරන්නේ අවසානයේදී බූමරංගයක් විදියට අවිලා තමන්ගේ පැත්තටම කැරකෙන නිසාද? සාක්ෂි දීපු ආරක්ෂක අංශවල ප්‍රධානීන් කියනවා ඒ ත්‍රස්ත කණ්ඩායම් වලට නායකයත් ඒ දීපු එක සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන්නේ නැහැ. එයා හොයාගන්න ඕනේ කියලා කියනවා. කටුවා පිටියේ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරපු කෙනාගේ බිරිඳ සාරා ලංකාවෙන් අතුරුදහන් වෙලා ඉන්දියාවේ ඉන්නවලු. ලු ගෙන්න ගන්නෙ නෑ. ගෙනාවොත් කාගේ හරි නන් ටිකක්වත් කියවෙයිද? දඬුවම් නෑ. පොඩිය උන්ට දඬුවම් ඇත, ලොකු උන්ට දඬුවම් නැත. ඒකට කියන්නේ සහුභාග්‍ය දැක්මේ එක නීතියක්, එක රටක් කියන එක. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට දෙවෙන්නට පැමිණීමට නියමිතව තිබෙනවා. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටද නියමිතයි. එසේම වෙළඳ ආයෝජන, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, ආරක්ෂක, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ. එළඹෙන 24 වෙනිදා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය නිල සංචාරය අවසන් කොට දිවයිනින් පිටත් වීමට නියමිතව තිබෙනවා. කොවිඩ් ආසාදිත ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනිගේ ආශ්‍රිතයෙන් ලෙස හඳුනාගත් ජනප්‍රිය රංගන ශිල්පීන් වන සංගීත් ප්‍රභූට සහ කෝකිල පවන් ජයසූරියට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එළඹෙන බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි වේගපන්තු යවන ක්‍රීඩක ලහිරු කුමාරට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ සිදු කළ PCR පරීක්ෂණයකදී එය තහවුරු වූ බවයි. 2020 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම PCR පරීක්ෂණ සඳහා ලක් කළ බවත් එහිදී එම ක්‍රීඩකයා ආසාදිතයෙකු බවට හඳුනාගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. බටහිර ඉන්දිය ක්‍රිකට් සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනින් පිටත් යාමට නියමිතයි. මේ අතර ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් ප්‍රභූට සහ කෝකිල පවන් ජයසූරියටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනි හට ඊයේ දින COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙසයි මොවුන් අද දින ආසාදිතින් බවට හඳුනාගෙන ඇත්තේ. මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද පසුර වන විට 80000 සීමාව ඉක්මවා ගියා. ඉන් පුද්ගලයන් 75110 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. ප්‍රතිපත්ති කාලයට ගැලපෙන ආකාරයෙන් වෙනස් කිරීම සිදු යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දින 14ක් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තියෙන ප්‍රතිපත්තියක් තමයි අපිට මුලින් තිබුණේ. දැන් ඒක දින 10කට අඩු කරලා තියෙනවා. ඒ වගේ මේ වෙන විට සාකච්ඡාවේ තියෙනවා රෝග ලක්ෂණ නොමැති, අවදානම නොමැති, PCR පරීක්ෂණ පොසිටිව් වෙච්ච රෝගීන්ව නිවාස තුලම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනවාද එහෙම නැත්නම් නිවාස තුලම අයිසොලේට් කරනවාද නැද්ද කියන කාරණේ සාකච්ඡාවේ තියෙන කාරණා. මේවැනි කාරණා පිළිබඳ ඒ ප්‍රතිපත්ති සමාලෝචනය කරලා එය යාවත්කාලීන කිරීම වැදගත්. ළඟට ඊළඟ කාරණේ තමයි මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙන ප්‍රමාදයන් මොනවාද? යම්කිසි ප්‍රමාදයන් තිබුණොත් තමයි කොවිඩ් වසංගතය අපිට ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ. අපිට කියන්න බෑ ප්‍රශස්ත මට්ටමකින් මේ ප්‍රමාදයකින් තොරව සිද්ධ වෙනවා කියලා. ඉතින් වසංගත රෝග විද්‍යා ඒකකේ මේ ප්‍රමාදය අඩු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ වසංගතය පැතිරීම අඩු කරගන්න. පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ වුණා. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේටන් පවල් සාමිවරයාගේ 164 වන ජන්මදින සමරුම නිමිති කොටගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. කර ලේන්සුව පළඳවා ජනාධිපතිවරයා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කළා. ජනාධිපතිවරයා අතින් රත් හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසුව ජංගම දුරකථනින් පැලේ ලියාපදිංචි කරනු ලැබුවා. රට පුරා විසිරී සිටින 70000කට අධික සෑම බාලදක්ෂයෙක්ම පැල දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැකබලා ගැනීම සිදු කරනවා. තුරු ජංගම යෙදුම මගින් වැඩසටහන ඇගීම සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බැවින් ඔහු වහාම වැලිකඩ බන්ධනාගාරයේ වෙත මාරු කර එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ අද අගුණකොළ පැලැස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට පැමිණියා. විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අදටත් മന്ത്രിවරයෙක්, ඒ වගේම ඉදිරියටත් മന്ത്രിවරයෙක්. කතානායකවරයාගේ යුතුයකම සහ වගකීම වන්නේ රංජන් රාමනායක මැතිතුමාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම. රංජන් රාමනායක මැතිතුමා හැමදාම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින්ට විරුද්ධ දැවැන්ත හඬක් නැගුවා. අද ඊටමට සිද්ධ වෙලා තිබෙනවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට වගකීම් යුත්තන් එක්ක එකම සිරගෙදරේ සිටින්. මේක එතුමාගේ ජීවිතයට බරපතල තර්ජනයක්. ඒ නිසා එතුමාට තියෙන තර්ජනය කවුරුත් අව탁සේරු කරන්නට හොඳ නැහැ. රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය රැක ගැනීම පිළිබඳ මේ රජයට යම් වුමනාවක් තිබෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවිය යුතුමයි. වත්මන් රජයේ බලයට ගෙනීමට කැප වූ පිරිස මේ වන විට පරාජයට පත්ව අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණකම් දායකව හැමෝම දැන් දිනුත් පරාදයිද? දැන් පරාදයි. සාහන බලාපොරොත්තු වුණා නම් දැන් සාහන නැහැ, බඩු මිල වැඩි වෙනවා වේගෙන් වුන් පරාදයි. අවුරුදු 73ක් තිස්සේ මේ සෙල්ලම් කරනවා. හැමදාම ඡන්ද කාලෙදී පක්ෂයක් තෝරන් වැඩ කරනවා. ඒ පක්ෂ දිනවම Taman දිනෝ කියලා දාගෙන අඥාපත්තු කරනවා, පිළිවත් කරනවා. හැබැයි මාස කිහිපයක් යනකොට මේකට Taman පරාජයටපත් වුණා. මේ පාරක් වෙලා තියෙන එක තමයි. ඒගොල්ලෝ පරාජිතපත් වෙනවා. හැබැයි පිරිසක් වෙනවා කවුද බලයකට උඩටි දෙනවා. අපි දන්නවා ගෝඨාභය පක්ෂ මහත්තයා ජයග්‍රහණ කරපු වෙලාවේ සමහරු කිරිබත් හදලා පාට ගැලලා පාර යනකම් කිරිබත් කන දීලා සතුට සැපුවා. එතකොට ගෝඨාභය පක්ෂ මහත්තයා දිනලා කට්ටි පාර බැලලා කිරිබත් කනකොට පොල් ගෙඩියක් කීයද මතකද ඔයාලට? රුපියල් 60ක් මම මතක ගන්න. 60 තියෙන පොල් ගෙඩිය. දැන් කීයද? දැන් 100 පැන. කට්ටි කිරිබත් කනකොට හාල් කිලෝ රුපියල් 80යි. දැන් 110යි 120යි. දැන් කියන්නේ කිරිබත් ගන්නවත් හම්බ නැහැ ඊට පස්සේ. ඒ මට්ටමට ගිහින් අවුරුද්දක් යනකොට මාර්තු මාස 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සාහිත්‍යක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍යහමුවකදී එන සතියේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සාහිත්‍යක සාමාන්‍ය පෙළ විභාගය දැන් මේ විභාගයට දින නියම කෙරෙලා තිබෙනවා. ඒක පැවැත්වෙන්නේ මාර්තු 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා. විභාග මධ්‍යස්ථාන 4513ක්. COVID-19 ආසාදිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයේම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් අපි ස්ථාපිත කරලා තිබෙනවා. අපේ රටේ ප්‍රථම වතාවට අපි කිසි පියවරක් අරන් තියෙනවා මේ දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා. නම, විෂය, හෝ විභාගයේ ලියන මාධ්‍ය පිළිබඳ මොකක් හරි සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් මොකක් හරි සුළු සංශෝධනයක් එය සකස් කර ගැනීමටත් වෙබ් අඩවිය හරහා අපි විධිවිධාන සලසා තිබෙනවා අපේ රටේ ප්‍රථම වතාවට. අපි බලාපොරොත්තු වෙනවා මේ මාර්තු මාසයේ 1 ඉඳන් 10 දක්වා පවත්වනු ලබන මෙම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ වෙනකොට නිකුත් කිරීමට. එතකොට ජූලි මාසයේ පුළුවන් වෙනවා උසස් පෙළ පන්ති පටන් ගැනීමට. අපි රජයක් හැටියට දැන් මේ කටයුතු කරගෙන යන්නේ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය. විවිධ චෝදනා වරින් වර එල්ල වෙනවා විපක්ෂයෙන්. අදටත් එහෙමයි හැම දෙයක් කිරීම චෝදනා එල්ල වෙනවා. අන්තිමට අපි රජයක් හැටියට පෙන්වලා දුන්නා විපක්ෂයේ චෝදනා සම්පූර්ණ පුස්සක් කියලා. ඉස්සර පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා. අපිට බල්ලෝ බිරුවට නතර වෙලා බල්ලොන්ව පන්න ඉන්න අපිට වෙලාවක් නැහැ. අපි අපේ ගමන යනවා. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ කොමිසම් වාර්තාවේ ඇතුළත් කරුණු දැන ගැනීමට මෙරට ජනතාවට අයිතියක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද වෙන විට මේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ ජනතාවට සත්‍ය වසන් කරමින් යනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. ඒකට තියෙන කඳිම නිදසුන තමයි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ ජනාධිපතිවරයා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරපු ඒ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අතිඋතුම් කාදින මල්කම් රංජි තිමිපාණන්ට ලබා දෙන්න කටයුතු කළේ නැහැ. අපිට දැනගන්න තියෙන විදිහට පිටු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මතක තියාගන්න මේකට සියලුම මුදල් වැය කරේ මේ රටේ බදු ගෙවන ජනතාව. එහෙමනම් මේ රටේ බදු ගෙවන ජනතාවට අයිතියක් තියෙනවා. මේ වාර්තාවේ තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව දැනගන්න. දැන් සෞභාග්‍යමත් දැක්මේ තිබුණේ නැනේ. අක්කර දෙකමාරක් කරන ගොවියගෙන් 20 කිලෝ 10ක් රජේ ගන්නවා කියලා තිබුණේ නැහැ. පොහොර සහනාධාරය ගැන කියලා තිබුණා. හැබැයි පොහොර සහනාධාරය ගැන කියලා තිබුණේ සියලුම පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. එහෙම කිව්ව රජය කුෂිකර්ම මැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා වී පොහොර අපි ලබා දෙනවා නොමිලේ අනිකුත් පොහොර රුපියල් 1500ට ලබා දෙනවා කියලා තමයි කිව්වේ. එතකොට සෞභාග්‍යමත් දැක්මේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ වර්තමාන ජනාධිපතිතුමා එකක් කියනවා, කෘෂිකර්ම මැතිතුමා තව එකක් කියනවා. දැන් අලුත්ම දේ තමයි පොහොර සහනාධාරයේ ලබාගත් ගොවියෝ අක්කර දෙකමාරක් අස්වැන්න නෙළුවා නම් අද රජය ඒ අයගෙන් 20 කිලෝ 1000ක් ඉල්ලනවා. දැන් මේක කවදාවත් ගොවියන්ට වෙච්ච නැති දෙයක්. දැන් 20 කිලෝ 1000ක් දෙන්න මේ කන්නේ පොහොර සහනාධාරයත් කප්පාදු කරා. දැන් ගත්ත අස්වැන්න මේ වෙනකොට 150කින් අඩු වෙලා තියෙනවා. දැන් මේක සාධාරණද? වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ට තර්ජනය කරන පුද්ගලයෙක් බවට මේ වන විට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගබණ්ඩාර මහතා පවසනවා. එය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හැමතැනම යනකොට ගොයන් න්‍යායවල් රන්වන් පය අටින් දැන් කරල් බිමට නැමිලා අසන්න නෙල්ල සමය උදා වෙලා තියෙනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් වී කිලෝ එකක් රුපියල් 60කට මිලදී ගනිමින් ගොවියන්ට හොඳ මිලක් ලබා දෙන්නට කටයුතු කරනවා. හැබැයි ආණ්ඩුව සම්මත මිල යොදාගෙන තියෙනවා රුපියල් 50ක මිලකට. රුපියල් 50ක මිලට දැන් ගොවිය වීතික දෙන්නේ නැහැ රජයට. මොකද රුපියල් 60කට ගොවින්ට විකුණන්න හැකියාව අවස්ථාව තියෙද්දි හැකියාව තියෙද්දි ඒගොල්ලෝ රුපියල් 10ක් කිලෝ එකකින් පාඩු කරගන්න සූදානම්ද? දැන් මෙතනදී කෘෂිකර්ම ඇමතිවරයා ගොවීන්ට තර්ජනය කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙලා හමාරයි. කෘෂිකර්ම ඇමතිවරයා නියෝගයක් නිකුත් කරනවා. ගොවියට තර්ජනය කරනවා වීටික ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තිය යුතුය කියලා. ගොවීන්ට නියෝගයක් කරනවා, ලිඛිත නියෝගයක් යවනවා. ඕගොල්ලෝ රුපියල් 60ට පෞද්ගලික අංශයට විකුණන එක නතර කරලා රුපියල් 50ට ආණ්ඩුවට නොදුන්නොත් අපි ඕගොල්ලන්ට ප්‍රවර්තන ආධාරය දෙන්නේ නැහැ කියලා. මේ රටක ආදායම වැඩි කරන්න, ගොවියා ශක්තිමත් කරන්නට ගොවීන් වෙනුවෙන් කෑග මුහුර දීලා ආපු ආණ්ඩුව නම් කිව් එකක් කරන්න එකක්, බොරුවෙන් උපන් ආණ්ඩුව බොරුවෙන් මිය යන දවස ඈතක නොවේ කියන එක සඳහන් කරනවා. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක්. මේ වන විට මන්ත්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදානමැත්තා ලබන ජුනි මාස 17 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17කට ආසන්න වත්කම් අත්පත් කරගත්තේ යයි චෝදනා කරමින් වෙලේ සුදා ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් නියෝගය කරනු ලැබුවා. 2010 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සහ 2012 වසරේ දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන මාතිවිල, දෙහිවල, රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රුපියල් කෝටි 17කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් 3 දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. ක්‍රූර වදහිංසනයට භාජනය වෙමින් සිටින මියන් කුමාර නැමැති ඇත්පැටවා වනජීවී දෙපාර්තමේන්තු බහරයට ගෙන සුදුසු අවස්ථාවේදී වනයට මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මාස 5 වෙනිදා කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළා. විනිවිද පෙරමුණේ මහලේකම් නාකානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා. දැන් රටවට ආපුවත් කිහිපයක් හැටියෙන්. ඌව පාරම්පරික සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ඌව පාරම්පරික සටන් කලාව ඉගෙන්වීමේ වැඩසටහනක් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව ඌව පරණගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණා. ගිංගඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති පටු පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. බිබිල සිට තලවා කැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නානු ඔය රදැල්ල කෙටි මාර්ගයේදී ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යාමෙන් බස් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.